Hingga Khanna Ki Rahasya, The Secret of the Hingga Eating Home. මොනවද ડોક્ટર મેટ્સન අද ડેલી කපුටා පුවත්පතේ තියෙන විශේෂ ලිපි? අද මංගල යෝජනා තීරේ තියෙන හොඳ ලිපියක්. මංගල යෝජනා තීරේ කොහෙද મેટ્સન? හොඳ ලිපි තියෙන්නේ. ඒවයි තියෙන්නේ පෙම්මතේ කෝ පෙම්මතියක් මුණ නොගැසුණු අයගේ යෝජනා පමණයිනේ. ඒකින් ඔහෙදන්න තරමනේ. බලන්නකො මේ ලිපිය. මොකද්ද? උතුරු ලන්ඩනයේ කුජහතේ පාපී කේන්දරයකි. අඟහරු 12 වෙනේ සිටියේදී අසාර්ථක විවාහයකින් දරුවන් සිව් දෙනෙක් සිටි. පොඩ්ඩක් ඉන්නවා. දරුවන් සිව් දෙනෙක් ඉන්නව නම් කුජ හතේ නෙමෙයි කුජ 14 හිටියත් කාටද කියන්න පුළුවන් අසාර්ථක විවාහයක් කියලා. ඕක අතිසාර්ථක විවාහයක් නේ මැට්සන්. පොඩ්ඩක් ඉන්නකෝ මිස්ටර් හෝන්ස්. කවුද දන්නේ දරුවන් සිව් දෙනාම නොදුනුවත් කවුද කියන්නේ? ඉතින් ඔය වගේ කපටි නරියෙකුට ඒ මිනිස්සයා වුණාද දන්නේ නැහැ නේද? ඔය ඉතින් පොඩ්ඩක් මේ මංගල ලිපිය බලනකෝ. ඇයි අප්පා? කියනකෝ. පළමු විවාහයෙන් තුන් මාසකින් පැමිණිලි කාර්ය වී නීතියෙන් වෙන් විය. එතකොට දැන් තුන් මාසකින් වෙන් වුණා නම් අර කියන ළමයි හතර දෙනා මොන විවාහයේවද? ඒක ඉතින් මගුල කතා කරගන්න ගිය වෙලාවට අහලා දැනගන්න ඕනි. සමහර විට එයාලා නීතියෙන් වෙන් වුණාට හදවතින් ආයෙ මංගල දැන්වීම් අමාරුව තාම සනීප නැද්ද මැට්සන්? දැනටමත් ඔහෙ දෙන්නෙකුට නඩත්තු ගෙවනව නේද? ඒක හරියට ගෙවා ගන්න අමාරුයින්ද තමයි. හොඳ ධෞරියක් තියෙන තැනකින් මේ තව එකක් පටලව ගන්න හදන්නේ. ඉතින් ඒක ආසි පිළිවෙලට ගෙවන්න පුළුවන්. ඔය හදන්නේ එක කසා දෙකින් එන ඩෞරිය ආදායමෙන් පහුගිය කසාද නඩත්තු ගෙවන්නද? හරියටම හරි. කසාද නඩත්තු ගෙවන්න ඕනි. තව කසා දෙකින්ම තමයි මිස්ටර් හෝන්ස්. හරිද? ලින් කටින් එපේ ගොඩේ ඉන්න ලින්දට වැටිච්ච මිනිහා. මං කසාද දෙකක් බැඳලා අමාරුවේ වැටුණා. දැන් තව කසාදයක් බැඳලා ඒ දෙකෙන් ගොඩේ ඉනවා. ඒක තමයි පොයින්ට් එක. ડોક્ટર મેટ્સન කවුරු නමුත් තරප්පුව නැගගෙන උඩට එනවා වගේ ඇහෙනවා. උඩට එන එකයි ඉතින් තරප්පුව නැගගෙන ඉන්නේ તો තරප්පුව හරිය තියන් ඉන්නේ. මොනවා කියනවද මන්ද මෙයාගේ? මම හිතන්නේ තරප්පුව නැගගෙන ආපු කෙනා එකවරම නැවතුණා. අන්න ඔහු ඇය ආපහු තරප්පුව වේගෙන් බහින හන්ද. මචං දොරලෝකා ඔය දොරපොල්ල ගැනීම අතර පතුරුමක් දාලා මට ඇලුවේ නෑ. ඉක්මනට බලන්න ડોક્ટર મેટ્સન එළියේ මොකද වෙන්නේ කියලා. මොකද මේ අපේ තරප්පුව මැද තියලා ගිහින් තියෙන්නේ? පාර්සලේ ලියුමයි නේද? ડોક્ટર મેટ્સન ඔය පාර්සලේ ලියුමයි අපට වෙන්න ඕන. එහෙනම් ඉක්මනින් ගියගෙන පොස්ට් ලියුම් වෙන්න ඇති. පාර්සලේ ලියුමයි අදාළ කෙනාට බාර නොදී මග තියලා දුවන කෙනා නීත්‍යානුකූල පියුම් වෙන්න බෑ ડોક્ટર મેટ્સન. කොයි එකටත් අපි ටිකක් ප්‍රවේසම් වුණොත් හොඳයි. මචං දොරලෝකාමි මට මගේ රහස් පරීක්ෂක වෛද්‍ය නාසියට නිකන් සියුම් පවුම් සුවඳක් දැනෙනවා මචෝ. මොන සුවඳක්? පවුම් නිකන් සල්ලි වල සුවඳක්. සල්ලි කොළ වලින් සුවඳක් එනවද මිනිහෝ? නිකන් රෝස් පාන් වලින් වගේ. මචං හොන්ස් සල්ලි සම්බන්ධයෙන් මට තියෙන හාමතේ හැටියට විත්තියක් එහා පැත්තේ තියෙන සල්ලි කොළ වල සුවඳක් මට දැනෙනවා. ඕය සම්පක්. ඔව් ඉතින් ඇස් බැඳලා ගෙනිච්චත් ඌරා කුණුගොඩ ගාවදී දඟලන්න පටන් ගන්නවනේ සුවඳට. අම්මගේ මූට මේ ඇයි අප්පා? හදිසියේ පැමිණි පුද්ගලයෙකු විසින් තරප්පු පෙළේ බිම තබාගේ පාර්සලයක් ලියුමත් පරීක්ෂා කළ දොරලොක් හෝම්ස් විමතියට පත් වුණා. දොස්තර මැට්සන් නම් හිතුවේ සුරලවින්නා දූතෙක් ඔවුන්ට පවුම් 50,000ක නෝට්ටු මිටියක් තබා ගොස් ඇති ලෙසයි. දෙයියෝ ෆේමූල වැළුවා. නමක් ගමන් නැති කෙනෙක් අපට පවුම් 50,000ක් කියලා වරේවත්. මේකත් කියවලා බලනවා. හොඳ නෝ හොල්ස් මහත්මයා උඹට
හොඳයි ලියුම. මෙන්න මටයි සල්ලි මචං මේ ලියුම උඹට. ඕක කියනවා මැඩ්සන්. අයියෝ කොගන්නෝ හොල්ස් මහත්මයා. ඔබ රහස් පරීක්ෂණයක යෙදී සිටීමෙන් කරන්නේ සල්ලි හොයන එක නිසා මේ සමග ඇති පවුම් 50,000 බාර ගන්න. මම ඔබට මේ මුදල එවමින් කියා සිටින්නේ නුදුරු දිනකදී ඔබ වෙත පැවරෙන රහස් පරීක්ෂණයක් බාර නොගන්නා ලෙසයි. කවුද බලේවි? ඉතාම සරල බසින් කියනවා නම් ලන්ඩන් නගරයේ පිහිටි අපේ වියදමින් තාර දාගන්න මාවත පැත්ත පළාතේ ඔබට නොයන ලෙස අවවාද කරමි. ඔබ අවවාදයේ නොපිළිගන්නේ නම් මේ මුදල දෙගුණයකින් වැඩි කර කුලී අපරාධ කරුවෙකුට ඔබ පිළිබඳ වගකීම බාර දීමට මට සිදුවෙනු ඇත. ඔබට සුබ දවසක්. ඉතාම සුහද සීලී තර්ජනාත්මක ලිපියක්. ඉතින් දෙසරලලනේ මේ ලුමි නැතම් පණිවිඩයක් යවන්න තිබ්බා. අපි ජීවිතේට අපේ වියදමින් ධාරදා ගන්න මාවත පැත්ත පළාත යන්නේ නැහැ කියලා. හැබැයි අර අපරාධකාරයර දෙන මුදලත් අපලව දීහම් මචං කියලා නේ නේද? තේරුණා නේද? What do you say? ඕම් ඔබ හිතනවාද මැඩ්සන් මේ රහස් පරීක්ෂක දොරල කොන්ස් පවුම් 50,000කින් නවත්තන්න පුළුවන් කියලා? මේක හරියට පනින රිලවුන්ට ඉනිමං බැඳා වගේ වැඩක් මැඩ්සන්. මචං දොරල ගාමි, ඔය අපේ වියදමින් තාර දාගන්න මහවතේ කිරින මොකක් හරි නීති විරෝධී වැඩක් අල්ලලා දෙන්නේ කියලා අපට කොන්ත්‍රාත් එක බාර දෙන මිනිහා හිතනවාද අපල පවුම් 50,000ක් වගේ ලොකු මුදලක් දෙයි කියලා? රැඩි මුණු පවුම් 2,000යි. අනේ වනේ නමදම් මේ අපි කතාවගෙන ඉමු බං. ડોක්ටර් මැඩ්සන්, ඔබ හිතනවාද මම රහස් පරීක්ෂණයක් කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ මුදල් විතරයි කියලා? නෑ මිත්‍රයා, ඒකෙන් ලැබෙන මගේ ආත්ම තෘප්තිය මට මිල කරන්න බෑ. අනේ නිකන් ඉඳින් මචං, උඹේ ඔය කෙම්මල් ආත්ම තෘප්තිය දීලා කඩෙන් එක පාන්දරයක් ගන්න පුළුවන්. ඔබ මොකද කියන්නේ මැඩ්සන්? මචං මේ කුකුල්ල හොරගම් කරපුවා, කේල්ගම් කපපුවා, ඒව පස්සේ පන්නන ජීවිතේට එකපාර පවුම් 50,000ක් හොයා ගන්න පුළුවන්ද? නිකන් කල්පනා කරලා බලන්නකො මිස්ටර් හෝට්ස් ඩෑනි. ඒක නිසා ලද දෙයින් සතුටු වෙලා හරිද? අර පියන් ඉමු. It is easy now. What do you say? ඔබ හිතනවාද ඔය සල්ලි මිටිය ඔබ හිතන තරම් ලේසියෙන් වියදම් කරන්න පුළුවන් කියලා? මොකද හොඳට ඇස්සරලා බලනවා ડોක්ටර් මැඩ්සන්. ඔය නෝට්ටු මිටියේ හැම නෝට්ටුවකම තියෙන්නේ එකම නම්බරේ. ඒ කියන්නේ ඔවුන් අපට අඟවලා තියෙනවා ඔවුන්ගේ හොර ජාවාරම හොර සල්ලි අච්චු ගහන එක කියලා. මේ හොර සල්ලි උනාට කමක් නෑ. කොලේ කොලේ මහරු කම්මු. ඔය අධික තණ්හාව විනාශයට මුලක් මැඩ්සන්. මේ සල්ලි අච්චු ගහන මිනිස්සු තේරුම් අරන් තියෙනවා කොයි මොහොතේ හෝ මේ පරීක්ෂණය අපට බාර වෙන බව. ඒකයි ඔවුන් වේලාසනින්ම අපව නිහඬ කරන්න උත්සාහ කරන්නේ. හරි, දැන් මේ සල්ලි අපි වියදම් කරන්නේ නැද්ද? ඔබ හොරෙක් වෙන්න කැමති නම් ඔය මුදල් වියදම් කළාට කමක් නෑ මැඩ්සන්. හැබැයි ඔබ පොලිසියට කොටුණු වෙලාවට මට නම් කරන්න දෙයක් නෑ. මෙලහකටත් ඒ තක්කඩි පොලිසියට ඔත්තුව දීලා තියෙන්න බැරි නෑ අපි ගාව හොර සල්ලි තියෙනවා කියලා. අනේ අම්මේ, එහෙනම් මචෝ උඹම වියදම් කරගනින් ඈ. මේපත් පාර්සලයක් හරි අරගෙන ත්‍රිමන් එක පැත්ත විසිට කරන්න කවුරු හරි ඉන්න බෑ මචං. ඒකයි මං එහෙම කිව්වේ. ඕම් මට හිතෙනවා මැඩ්සන් පොලිසියෙන් මේ හොර සල්ලි ජාවාරම ගැන හොයන්න කලින් අපිම ක්‍රියාත්මක වෙන්න. ඇයි වෙඩි කන්නේද? අනේ අම්මේ මට නම් බෑ මචෝ වෙඩි කන්න. ඕ සීදෙනවා මචං මාර විදියට වෙඩි කාපුවම. ડોක්ටර් මැඩ්සන්, අපි දෙන්න ටික කාලෙකට මේ ගේ අත්තරලා අතුරුදහන් වෙනවා. කොහටද? ඒක පස්සේ කියන්නම්. ඉස්සෙල්ලා අපි මේ හොර ජාවාරම් කාරින්ගේ අවධානයෙන් මිදෙන්න ඕනේ. ඔවුන් හිතන්න ඕනේ අපි පවුම් 50,000 අරන් මේ පැත්ත පලාතේ නොඉඳ යන්න ගිහින් කියලා. එහෙනම් මචං අපි ප්‍රචාරයක් අරිමු. රහස් පරීක්ෂක ડોක්ටර් මැඩ්සන් සහ ගෝලයා අයර්ලන්තයේ පදිංචියට ගියා කියලා. ඔව් කමන්නේ, එහෙම ප්‍රචාරයක් කරපන්කෝ. වටේ පිටේ මිනිස්සු දැනගනි කවුරු කා එක්ක ගියාද කියලා. කොහොමත් ස්වාමියා යන තැන බල්ලත් යනවා කියන මිනිස්සු දන්නවා. මචං හොන්ස්, ඇයි මචං උඹ උඹටම බල්ලා ගියාගත්තේ? මචං හොන්ස්, ඇයි මචං අපි මේ විදියට හංගන්න වගේ වෙස්වලා ගත්තේ? ડોක්ටර් මැඩ්සන්,
මෙතෙන් පටන් ඔබට තියෙන්නේ පුළුවන් තරම් හොඳින් හිඟන්නේ කුසේ හිඟා කන එක විතරයි. ඉතුරු හරිය මම බලා ගන්නම්. අපි දැන් හිඟා කන්න පටන් ගන්නේ අපේ වියදමින් තාර දා ගන්නම් මාවතේ. मागे कान देक अरे ඔබදෙන නිසා බුරියානිය බුදින්නේමි නෝනු වාදියෝ අතේ මිටේ තියෙනන පොම්පනාකට දීලා යන්න ඇස් දෙක වෙහින්නේ නෑ කන් දෙක වෙහින්නේ නෑ අත් දෙකින් ඇවිදින්නේ වෙහන්නේ නෝන වාදියෝ අම්මව සත්ත පහදින්නේ නෙමියකු කිං හෝ ඔබට පේනවද මැට්සන් අර පාරෙන් එහා පැත්තේ ඉන්න කකුල් දෙකක් නැති හිඟන්න ආරෙන්නේ කකුල් හතරක් තියන්නේ උඩ ආරෙන්නේ අරකෙක් නෙමිනි හෝ අර ඊට එහායින් වාඩි වෙලා ඉන්නේ ඔබට පේනවද ඔහු අසලම පොළවේ සිටවන ලද කුඩා බට කැබැල්ලක් තියෙනවා හොඳ සිහි කල්පනාවෙන් බලන්න මැට්සන් ඔබට දකින්න පුළුවන් වෙයි ඒ හිඟන්න වරින් වර බටේට කට තබාගෙන මොනවද කියනවා පොඩක් ඕ මයි මොකක්ද ඒක තේරුම මිස්ටර් හොන්ස් බටේ උඩ කෙළවරට කට තියලා යමක් කියන එකේ තේරුම බටේ අනිත් කෙළවරේ අසන්නෙක් ඉන්නවා කියන එක නේද මැට්සන් विशाल यकड़ पियना कूड़ बाव एक यट गम विशाल इडक्तिये नवा ඉන්ස්පෙක්ටර් මැක්මෙවන් කොහමද ඔබේ රාජකාරිය මගේ ඔබ හොරස් ඇච්චු ගහන්නන් පිළිබඳ ආරංචියක් සොයාගත්තද සෑහෙන වාසිය මිස්ටර් හොන්ස් ඔබ කිව්ව විදියට මම මුළු අතේ වියදමින් තාර දා ගන්න මාවතම පීරුවා ඒත් කිසිම හොඩුවාවක් නැ මේ හොරස් අය ඇච්චු ගහන්නන් පිළිබඳව කිසිම හොඩුවාවක් නැ මං හිතන්නේ මිස්ටර් හොන්ස් ඔය ඔත්තුව බොරුවක් එහෙමනම් ඔබට හොයා ගන්න බැරි විච්ච ඒ හොර තක්කඩින් ගුහාව අද අපි වටලමු ඉන්ස්පෙක්ටර් හෑ ඉන්ස්පෙක්ටර් හෑ ඔබ දැන් පිස්තෝලේ සූදානම් කරගෙන මම සංඥාවක් දෙනතුරු මේ අශ්ව කරත්තය ඇතුළට වෙලා ඉන්න මැක්සන් ඔබ එන්න මා සමග කන්න වේද දන්නේ නෑ අප්පෝ विशाल मुदलक देन्न लैस्ती मोगो कियन्ने कैमति देकट मुन्नेला काउद हिंगन्नो दे मे ऐ मट मे लोकु मुदलक देन्न कथा कोरन्ने मेन तीनो मेतन पौं 50000 सल्ली मिटियक मे अपे होर सल्ली मिटियक नेद मे मट ओन्ने ओय होर सल्ली अरन जना यन्न यना मेतई पेनवने गोय्यो मगे अते तीन मे पिस्तोले දැන් ඔහේ ළඟම තියෙන ඔය බට කෑල්ලට කට තියලා පොළොව යට ඉන්න තක්කඩින්ට ගියපන් ඔය පල්දෝරු පද්ධතිය ඇතුලේ අනිත් පැත්තෙන් පොලිසිය ඇතුල් වෙලා ඉන්න නිසා කලබල නොකර යටත් වෙන්න කියලා ඩොක්ටර් මැට්සන් ඊයේ අපි කරපු හොරසල්ලි ජාවාරං වැටලීමෙන් පස්සේ ඔබ ඔය තරම් සතුටින් ඉන්නේ කොහොමද මිත්‍රයා කිසිම ලාභයක් ලබන්නේ නැතුව මම එහෙම තමයි රටට ජාතියට මහඟු සේවයක් කිරීමේ ප්‍රීතිය නිමිත්තෙන් මට සතියක් නැතත් ප්‍රී
ඉතින් of course yeah ડોક્ટર મેડસન අරසා විශාල මගඩියක් අල්ලපු මට ඔබ ඒ කඩිමුඩි අවස්ථාවේ වංචාකාරීන් ළඟ තිබූ හොඳ මුදල් නෝට්ටු බණ්ඩලයක් උස්සපු එක මම නොදැක්කයි කියලා ඔබ හිතනවා නම් ඔබ පල් මොඩෙක් මැඩ්සන් ඒක දැක්කද